ගරු කතානායකතුමනි ප්‍රථමයෙන්ම ඔබතුමාටත් අද මේ ගෞරවනීය රැස්වීමට සහභාගී වූ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මා වෙනුවෙන් ඡන්දය භාවිතා කළ සියලු දෙනාටත් විශේෂ ස්තුතිය හිමි වෙනවා. මේ වෙලාවේ මා පැහැදිලි කළ යුතුයි ගරු කතානායකතුමනි, අයි මම මේ තනතුරෙන් නියෝජ්‍ය කතානායක තනතුරෙන් ඉල්ලා අසූයේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සියලු තනතුරු වලින් Taman දරු තනතුරු වලින් ඉල්ලා අසූවා. එතරින් නැවතුනේ නැහැ. ඔවුන් ස්වාධීන කණ්ඩායමක් බවට පත් වුණා. එතරින්ුත් නැවතුනේ නැහැ. ඔවුන් විපක්ෂයේ කණ්ඩායමක් බවට පත් වුණා. බොහෝ විට මම දරු තනතුරු ස්වාධීන තනතුරක් බැවින් ඒ කණ්ඩායම අනුව මා අයින් විය යුතු නැහැ කියන මතයක් තිබුණා. හැබැයි මම ගරු කතානායකතුමනි අඩියක් ඉස්සරහට දෙලා, මොකද මාව යෝජනා කරලා පත් කරේ නියෝජ්‍ය කතානායක හැටියට ආණ්ඩු පක්ෂය. ඒ නිසා මට අවශ්‍ය වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අනිකුත් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ගත්ත තීරණය තව ශක්තිමත් කරන්න. ඇයි ඔවුන් පෙන්වා දෙන්න උත්සාහ කළේ රජයට මේ රටේ තියෙන බැරෑරුම් ආර්ථිකමය අර්බුදය, සමාජමය අර්බුදය, ඒ වගේම විශේෂයෙන්ම දේශපාලනික අර්බුදය සහ පාරේ දුක් විඳින මිනිස්සුන්ගේ අර්බුදය මේක පෙන්වා දෙන්න තමයි දැනෙන සංඥාවක් මේ මන්ත්‍රී කණ්ඩායම තමන්ගේ සියලු තනතුරු අතහැරලා රජයට ලබා දුන්නේ කියලා මම කල්පනා කරනවා. ඒ නිසා තමයි මම ඒ කණ්ඩායමේ තවත් අඩියක් ඉස්සරහට තියලා මේ ස්වාධීන වූ තනතුරක් වුවත් මම දැරීමට සූදානම් වුණේ නැහැ. ආණ්ඩු පක්ෂය නම් කළ ආණ්ඩු පක්ෂය ස්ථීර කර තනතුරක් හැටියට. ඒ නිසායි මම ඉවත් වුණේ. ඒ වගේම දැන් නැවත වතාවක් මගේ නම යෝජනා වීම පිළිබඳ ඊයේ වෙනකොට තිබූ තත්වය විපක්ෂයේ සම්පූර්ණ එකමුතුවෙන් මම යෝජනා වී ස්ථිර වෙන කතාවක් තමයි අද උදේ උදෑසන වෙනකොටත් 10ට මෙතනට එනකොට තිබුණේ ගරු කතානායකතුමනි. මට අවශ්‍ය වුණේ විපක්ෂයේ ශක්තිය පෙන්වන බලවේගයක් බවට මේ අවස්ථාව පත් කරගන්න. මම මේක ඉතා අවංකව කියන්නේ. ඒක නෑ කියන්න කාටවත් බෑ. හැබැයි මම කනගාටු වෙනවා විපක්ෂයේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම පිළිබඳ මගේ බලවත් කනගාටුව මම ප්‍රකාශ කරනවා. විපක්ෂයේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම මේ රටේ මේ අර්බුදකාරී අවස්ථාවේ පාරට බැහැගෙන දුක් විඳින මිනිස්සුන්ගේ සටන පාවා දීමක් හරියට මම දකින්න ගරු කතානායකතුමනි. ඒක මේ සභාවේ ඉතා පැහැදිලිවම කියන්න අවශ්‍යයි. ඒ නිසා මම විශේෂයෙන්ම රජයේ අපේ සියලු සමාජික මහත්වරුන්ටත් නැවත මතක් කරනවා අපේ ස්වාධීන වීම අපේ විපක්ෂයට යෑම මේ අද තත්ත්වය නිසා කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. අද තත්ත්වය තවත් ප්‍රබල කාරණයක් හැටියට සලකන්න විපක්ෂයෙන් යෝජනා වෙලා විපක්ෂයෙන් ස්ථිර වෙලා රංජිත් සිබලාපිටියේ නැවතත් නියෝජ්‍ය කතානායක ධුරයට පත්වීම ඔබතුමාලා කල්පනා කරගත යුත්තේ විශේෂයෙන් මේ රටේ තියෙන මේ අර්බුදය විසඳීම සඳහා නම්‍යශීලී වීම සඳහා මේ අර්බුදය විසඳීම සඳහා වඩාත් කැපවීම සඳහා මේ රටේ මිනිස්සු විඳින දුක විසඳීම සඳහා මේ රටේ දේශපාලන ආර්ථිකමය සමාජමය අර්බුදය විසඳීමට නම්‍යශීලී වීම සඳහා පත් වුණු ප්‍රධාන වෙඩිමුරයක් හැටියට අද විපක්ෂයෙන් මා පත්වීම සලකන්න කියලා රජෙනුත් ඉල්ලා සිටිමින් නැවතවතාවක් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.